ශාන්ත කුමාරන් ශ්‍රී ශාන්ත් කියන්නේ ඉන්දියාව කාලයක් නියෝජනය කළ දක්ෂ වේග පන්දයවන්නෙක්. ඔහු වේග පන්දයවන ක්‍රීඩකයෙක් විදිහට 2011 ලෝක කුස්ලානේ වගේම 2007 T20 ලෝක කුස්ලානේ ඉන්දියාව ජයග්‍රහණය කරද්දී කණ්ඩායමේ ප්‍රධානම වේග පන්දයවන්න බවට පත් වෙලා ඉන්න වාසනාවන්ත වුණා. ඔහුගේ දක්ෂතා නිසා ඔහු කාලයක් ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ හැකි ක්‍රීඩකයෙක් විදිහට තමයි ශ්‍රී ශාන්ත් සෙල්ලම් කරන කාලේ අපි දැක්කේ. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වගේ කණ්ඩායමකට ක්‍රීඩකයෙකුට එන එක එතරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි මේ විදිහට සුවිශේෂී අවස්ථාවක් ලබාගත් ශ්‍රී ශාන්ත් මේ සියලු දේ තමන් කළ මෝඩ වැඩක් නිසා නතර කරගන්නවා. ජාතික කණ්ඩායම විතරක් නෙමෙයි ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙක් විදිහට මේ වේග පන්දයවන්න තරඟ පාවා දීමේ සිද්ධියක් නිසා 2013 ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්වනවා. කොහොම වුණත් මේ ක්‍රීඩකයා අවුරුදු 7ක් ඒ දඬුවම් විඳීමෙන් පස්සේ අභියාචනයක් ගොනු කරලා නැවත ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරගන්නවා. හැබැයි දැන් තියෙන තරඟයත් එක්ක ශ්‍රී ශාන්ත් නවත්තපු තැනින් පටන් ගන්න එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. මේ නිසා ශ්‍රී ශාන්ත් තමන්ගේ දක්ෂතා පෙන්වන්න කොහෙන් හරි අවස්ථාවක් ලැබෙනකන් තමයි බලාගෙන ඉන්නේ. මට කෝල් කරන්න, මට ඕනි ක්‍රිකට් ගහන්න, මට කොහෙන් කතා කළත් මම ඇවිල්ලා ක්‍රිකට් ගහනවා. ඔය විදිහට තමයි ඉන්දියා ජාතික කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ශාන්ත් අද වැඩ පෙන්වන්න අවස්ථාව හොයන්නේ. 2023 ලෝක කුස්ලාන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්න හීනයක් තියෙන මේ ක්‍රීඩකයා ඒකට පරිසරය හදාගන්න විවිධ රටවල්වල ක්‍රිකට් ක්‍රීඩා කරන අරමුණක තමයි දැන් ඉන්නේ. ඒ නිසා රටවල් කිහිපයකට ඔහු කතා කළත් තවමත් ඔහුට අවස්ථාවක් ලැබිලා නැහැ. මම කතා කළා ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් කිහිපයකටම. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ වලට එකතු වෙන්න මම උත්සාහ ගන්නවා. ක්‍රීඩා කරලා නැවත ක්‍රිකට් හදා ගන්න ඕනේ. මගේ ඉලක්කය තමයි 2023 ලෝක කුස්ලානේ සෙල්ලම් කරන එක. මගේ අනෙක් ඉලක්කය තමයි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලෝක කණ්ඩායමත් MCC කණ්ඩායමත් අතර පවත්වන තරගයක සෙල්ලම් කරන එක. 2013 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමකට ලක්වන ශ්‍රී ශාන්ත් මේ වෙද්දී අවුරුදු 37ක් වන ක්‍රීඩකයෙක්. ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 27ක්, එක්දින තරඟ 53ක්, T20 තරඟ 10කුත් ක්‍රීඩා කරලා තියෙන මේ ක්‍රීඩකයා ටෙස්ට් තරඟවලදී කඩලු 87ක්, එක්දින කඩලු 75ක් වගේම T20 කඩලු 7ක් ඉන්දියාව වෙනුවෙන් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී පාට සුබ දවසක්.